අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. 20:40 දී කාබන් විමෝචනය නැති රටක් හදන්න හදන ජනපති විදේශීය සමාගමකට ටෙන්ඩර් දුන් ඊ පාස්පෝට් එකේ ටෙන්ඩරේ ඉඳලම අද තියෙන පොලිම දක්වා ඊයා කියලා අද ටෙලිවැකියෙන් 20:40 වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ කාබන් විමෝචනයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති සමුළුවකට එක් වෙමිනුයි. 2024 පරිසරය සමාජය හා පාලනය පිළිබඳ සමුළුව කොළඹදී ආරම්භ වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙත පරිසර සමාජය හා පාලනය පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණා. The world is still recovering from COVID-19. Chinese economy is not performing at its best. It'll take few more years. Even the US economy, they talked of a boom, but there's talk now that the job market is disappearing. So if you look at the two major economies in the world, so it's in this background that we are looking at the sustainable development goals. How do we achieve them? For us, where are the funds? How many countries can spend money on this? Our approach, if Trump becomes president, is an open question. But the more disturbing was what happened in UK. UK, who seemed to want to turn it back, but remember, UK no longer has the money. We went to Paris for the debt meeting, but results are still not out yet. And to make it worse, the Middle East situation is such, Iran seems to be wanting to retaliate. If you retaliate, it's going to be bad for everyone, including Sri Lanka. I don't want to speak about the politics of Bangladesh. Sheikh Hasina has left. I still remember her because she gave us $200 million when we were really in need of money. I have no doubt there's tranquility. We should not panic. In the short term, there'll all be some problems. But then remember, we had the same thing in Sri Lanka. We are the largest investors. We are providing jobs in that country. So having said that, the world situation per se is not good. But that doesn't mean that Sri Lanka is moving out of it. ව්‍යවස්ථාව හා මැතිවරණ නීති උල්ලංඝනයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළා. මැතිවරණ ව්‍යාපාරයට සහය පළ කිරීමට ප්‍රාදේශීය වාර්තාකරුවන් කොළඹට කැඳවීම පිළිබඳවයි ඔහු මෙලෙස පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේ. මෙයට පිළිතුරු ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත පැවසුවේ එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ඒ ඇතුළු ඊයේ පාර්ලිමේන්තුවේ නැසුණු කතා වෙතයි දැන් අවධානය. අද හැන්දෑවේ දෙකහමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය වාර්තාකරුවන් වෝටර්ස් හෙඩ් කෝට්ටේට කැඳවලා තියෙනවා. මැතිවරණ ව්‍යාපාරයට එයාගේ සහයෝගය ලබා ගැනීම සඳහා මේ එන අයට රුපියල් 5000ක වවුචර් එකකුත් දෙනවා කියලා තියෙනවා. මේක පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. හරි, ඒක මැතිවරණ කොමිසම. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හොයා බලන්න ඕන. මම මේක තරයේ ප්‍රතික්ෂේප කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කිරියල්ල මහත්තයා කිව්වා රුපියල් 5000කුත් දුන්නා කියලා. මම බොහෝ වගේ කීපෙක් කියනවා කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ජනමාධ්‍යවේදී හිතවතෙකුට 7-5ක මුදලක් දුන්නේ. මේ ප්‍රවාහන පහසුකම්වත් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමාධ්‍ය සහෘදවරුන්ට ලබා දුන්නේ නැහැ. ප්‍රශස්ත දේශපාලන නායකයෙකු වුණාට සමහර කාරණා දක්වන්නේ මම දන්නේ දැන් වයස නිසාද කියලා යම් ආකාරයේ ලදරු ස්වභාවකින් තමයි දැනුත් දක්වන්නේ. මට ඊයේ දවස් වෙනකොටම තොරතුරු ලැබුණා. කිරියල් ඇමතුමා කියපු කාරණේ සම්පූර්ණ සත්‍යයි. උදේ එනකොට ඒ අවශ්‍ය කරන පහසුකම් යනකොට අවශ්‍ය බෝතල් ටික පවා මේ වගේට ලබා දෙනවා කියලා ඒ සියලු පහසුකම් දුන්නා. ඔබතුමා මේක හොදන්න කතා කරා. මන්ත්‍රීතුමා මොනවද මන්ත්‍රීතුමා මේ කතා කරන්නේ? මේ මැතිවරණය ප්‍රකාශනපත් කළා තියෙනවා. අපි සියලුම දෙනා දේශපාලන කටයුතු කරනවා. මොනවද මේ කතා කරන්නේ? මේ රාජ්‍ය යාන්ත්‍රණය උදාගත්තා කියන බොරු කියන්න එපා. දැන් අද මම කොළඹ දිස්ත්‍රික්කයේ මම ප්‍රාදේශීය පුවත්පත් කලාවේදීන්ට මගේ සහෘදයන්ට කතා කරේ මගේ කාර්යාලේ. හවසට මට ඕන නම් මගේ අවශ්‍යතාවයන් මම පොඩි සංග්‍රහයක් කරනවා. මම මේ උදේ ප්‍රශ්නේ මතකු කරපු වෙලාවේ මෙතුමා උත්තර දුන්නේ නැහැ. මම යනකම් ඉඳලා මෙතුමා තනියම කතා කරනවා. ඒකින්ම පේනවා මෙතුමාගේ බියගුළු ස්වභාවය. නෑ, එතුමා ඇමතිවරයා. බියගුළු ස්වභාවය. ඔයා කියන එක විතරයි ඇත්ත. රුපියල් 5000ක් දෙනවයි කියලා නෑ, ආවහම වවුචර් එකක්. බඩු ගන්න වවුචර් එකක් දෙනවයි කියලා තියෙනවා. දූෂණය, වංශාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 551 වැනි ටෙලිවැකිය. යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා
අපේ ජනවහරේ කියමනක් තියෙනවනේ නේද? ෂේක් හසීනා පැනලා ගියේ ලේ විලක බංගලාදේශයේ ගිල්වමින්. හැබැයි ඉල්ලා අස් වෙලයි ගියේ. හොඳේ අන්න දැන් ඉන්දියාවේ හැංගිලා ඉන්නවලු. ප්‍රචණ්ඩත්වයේ විනාශ කිරීම, මිනිමැරීම් අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එදා අනුමත කළෙත් නැහැ. අද අනුමත කරන්නෙත් නෑ. හෙටත් එහෙමම තමයි. ශිෂ්ට සම්පන්න ලෝකයේ මිනිස්සු විශ්වාස කරන්නෙත්, ගරු කරන්නෙත්, ප්‍රැක්ටිස් කරන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපේ රටටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය නේද? එක එක ජිල්මාට් සියල්ලම පරාජය වුණා. පරාජය වුණා නෙමෙයි, පරාජය කළා. පොලිස් කෝලමත් පරාදයි. දැන් ඡන්දේ හරි. දැන් තමයි යන යක්කු කොරහත් බිඳගෙන යන්න හදන්නේ. මේ වෙලාවේ අතට අහුන දේවල් විකුණලා දාලා යන්න තමයි සමහරු උත්සාහ දරන්නේ. හොඳේ එක බැලූ බැල්මටම පේන්ට් තියෙනවා. ඒ වගේමයි පුදුම විදිහේ ගිවිසුම් ගැනත් දිගින් දිගටම තොරතුරු ලැබෙමින් තිබෙනවා. ටෙලිකොම් විකුණා දැමීම, හිල්ටන් විකුණා දැමීම, මේ වගේ මාර ගේම් ටිකක් මේ දවස්වල ක්‍රියාත්මකයි. හොඳේ මේ සියලු ගේම් ගැන ඉදිරි ටෙලිවැකි වලින් ලියනවා. එතකන් අද ලියන්නේ පාස්පෝර්ට් ගේම් එක ගැන. ඔබට මතක ඇති අපේ 500 වැනි ටෙලිවැකියෙන් අප සවිස්තරව හෙළි කළා VFS ග්ලෝබල් ගේම ගැන නේද? VFS ගේම ගැන. හරිය, රටක දේශ සීමාව රකින්නේ ඒ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව. වීසා එක නිකුත් කරන බලයත් ඉන්දියාවේ පෙට්ටි කඩයකට දුන්නා. අපේ SLT මොබිටෙල් එක හරි අපූර්වට වීසා නිකුත් කිරීම කළා. සියලු ආදායම් රටට එකපාරටම මෙන්න ඉන්දියේ පෙට්ටි කඩයකට දුන්නා නේද? සියලු ආදායම් ඒ උන්දලට. හොඳේ ඒ විතරක් නෙමෙයි, රටත් තොරතුරුත් සියල්ල අනාරක්ෂිතයි. දැන් මේ කාරණය අධිකරණයේ දක්වා ගියා. අද මේ වැඩේ නතර කරන්න ගරු අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. අපි අනාගතයේ ඒ නඩුව දිහා බලාගෙන ඉමු. දැන් ඊළඟට පාස්පෝර්ට් එක, නැත්තම් විදෙස් ගමන් බලපත්‍රය. මූලික මිනිස් අයිතිවාසිකමක්, මූලික මිනිස් අයිතිවාසිකමක්. අද ගමන් බලපත්‍රය ගන්න විදිහක් නෑ. ඔන්ලයින් පුළුවන් කිව්වට මොන ඔන්ලයින්ද නේද? ඇත්ත කතාව ඔබට කියන්නයි අපේ මේ සූදානම. එතකොට ඔබට තීරේවි ඔන්ලයින් කියන්නේ බොරුවක් කියලා. හොඳේ මේ මොන හොර නඩයක්ද කියලත් ඔබට හිමින් සිරුවේ තේරුම් යාවි. හරිය, දැන් 2003 සිට මේ දක්වා, 2003 සිට හොඳේ මේ දක්වා අපට පාස්පෝර්ට් එක දෙන්න ආගමන විගමනයත් එක්ක ක්‍රියා කළේ දේශීය සමාගමක් වන එපික් කියන ආයතනය. මේ එපික් කියන ආයතනය පාස්පෝර්ට් පොත ගෙන්නුවේ ඉන්දුනීසියාවේ රජයට සම්බන්ධ මුද්‍රණාලයෙන්. හොඳේ ඊළඟට මේ හිස් පාස්පෝර්ට් පොත ගෙනල්ල අවශ්‍ය දත්ත ඇතුළත් කරලා මුද්‍රණය කරන ක්‍රමයක් හඳුන්වලා දුන්නේ එපික් කියන දේශීය ආයතනයමයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණයක් දේශීයව නිර්මාණය කළ එකක්. හොඳේ, දැන් 2003 ඉඳලා කිසිදු පරිගණක හෝ මුද්‍රණ ගැටලු නැතිව පාස්පෝර්ට් එක නිකුත් කළා. හරිද? සාමාන්‍යයෙන් ඉතින් මෙහෙමයි, ලෝකේ පුරාම අලුත් තාක්ෂණික නිර්මාණ නිරන්තරයෙන්ම එළියට එනවා. අලුත් අත්හදා බැලීම් කරනවා, වඩාත් සුරක්ෂිත ක්‍රම හොයනවා. ඒ අනුව අද ලෝකයේ සමහර රටවල් e-passport එක භාවිත කරනවා. ඒ කියන්නේ මේ දැනට භාවිත වන MRTD, එමත් නැත්නම් Machine Readable Travel Document කියන එක වෙනුවට chip එකක් දානවා. ආන් ඒ chip එකේ සියලුම ඒ අයදුම් කරුගේ ජීවදත්ත තොරතුරු අඩංගු වෙනවා. ඒකට තමයි e-passport කියන්නේ. ඒ e-passport එකට ඒ අයිතිකරුගේ ජීවදත්ත ඇතුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ passport එකේ ඇති chip එකට biodata දාන්න පුළුවන්. හොඳේ, දැන් මේ ජාතියේ, ඒ කියන්නේ e-passport එකකට ওই 2015 ඉඳලා තමයි මේ අපේ රටේ සෙට් එක උත්සාහ දරන්න පටන් ගත්තේ. හොඳේ, හැබැයි මුල්ම ටෙන්ඩරේ දැම්මේ මේ පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 20/23 මුල. ඕන් ඒක කැන්සල් කරලා දැම්ම. හරිද? ඊට පස්සේ 20/23 මැද ආයේ ඔය මේ e-passport එකට ඔන්න ටෙන්ඩර් දැම්මා. දැන් මේ ටෙන්ඩරය හදන්නෙම එක්තරා සමාගමක් ඉලක්ක කරලා. ඒ සමාගමට විතරක්
ටෙන්ඩරේ දෙන්ට කියලා බැලූ බැල්මටම පේනවා. හොඳේ මේක ෆින්ඩන් සමාගමක්. ටෙන්ඩරේ දාපු අවස්ථාවේ ඉඳලා කිහිප විටක්ම ටෙන්ඩරේ සමහර කාරණා වැඩි කරමින් වෙනස් කරමින් මේ ටෙන්ඩරය විවිධ අවස්ථාවල වෙනස් කිරීම ගණනාවකට ලක් කරනවා. සාමාන්‍ය නීතිය තමයි ටෙන්ඩරේ අඩංගු කරුණු අඩු කළාට වැඩි කරන්න බෑ. මොකද ටෙන්ඩර දාපු ඇට අසාධාරණයක් වෙනවා වැඩි කරපුවාම. කොහොම හරි මේ අනිත් සමාගම්වලට මේ ටෙන්ඩරේට ඇතුළුවෙන්ට තියෙන අවස්ථාත් අහිමි කරමින් විවිධ වෙනස්කම් කරමින් ඔවුන් මේ සමාගමටම ටෙන්ඩරය දෙනවා. හරිද? දැන් තමයි නියම ගේම තියෙන්නේ. ඔය ටෙන්ඩරේ දානකොට තිබුණු කොන්දේසියක් තමයි ඒ ඊ චිප් එක සහිත ඒ බුක්ලට් එක ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ. හැබැයි මේ අදාළ තොරතුරු ඇතුළත් කරන සිස්ටම් එක මේ දැනට ආගමන විගමනයේ සතු අර එපික් එකේ සිස්ටම් එකම විය යුතුයි කියලා මේ ටෙන්ඩරේ කොන්දේසියක් හැටියට තිබුණා. හොඳේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? අර ටෙන්ඩරේ ගත්ත කොම්පැනිය, හරිද, ආන්ගේ සමාගම දැන් කියනවා ටෙන්ඩරේ දිනා ගත්තට පස්සේ මේ අපේ චිප් එක සහිත කොටසේ මුද්‍රණ කටයුතුත් මේ විදිහට කරන්න බෑ. ඒවා ඔක්කොම අපේ සිස්ටම් එකකින් මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ සිස්ටම් එකත් ඒගොල්ලන්ගෙන් දැන් ගන්න ඕනේලු. හරිද? කොහොමද ගේම? හොඳේ. දැන් තව රුපියල් මිලියන ගණනාවක් ආන්න එකට වියදම් කරන්න වෙනවා. දැන් අන්න ආයේ තව කැබිනට් පේපර් එකක් දාලා ඒ වැඩේටත් දැන් අපට උනේ අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වුණා. ඇයි? මේ අලුත් ඊ පාස්පෝර්ට් එක බලාගෙන පරණ ක්‍රමයට දුන්නු පාස්පෝර්ට් ඕඩර් කළේ නෑ. සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 4000කට වැඩියෙන් නිකුත් කළා. දැන් ඉන්දුනීසියාවෙන් ගෙන්නපු පාස්පෝර්ට් තියෙන්නේ තව 25000ක් විතර වගේ පොඩි ප්‍රමාණයක්. හොඳේ. ඒ නිසා බොරුවට ඔන්ලයින් කතා දාගෙන ජනතාවට පාස්පෝර්ට් දෙන එක නතර කළා. මේ කතාවේ තව තාක්ෂණික කරුණු බොහොමයි. ඒවා ඒ විදිහට ලියන්න ගියොත් ඔබට අසාගෙනින්ටත් අමාරු වෙනවා, ව්‍යාකූලභාවයකුත් ඇතිවෙන්න පුළුවන්. හොඳේ. මේක ඇතුලේ මාර ගේමක් තියෙන්නේ. මේ අපරාධයත් වහාම අධිකරණයට අරන් යා යුතුයි කියලා අද ටෙලිවැකිය මතක් කරන්නේ ඇත්තටම මේ මිනිස්සුන්ද ම්ලේච්චින්ද කියලා ප්‍රශ්න කරමිනුයි. පන අදින අම්මගේ කනකර විතරක් නෙමේ මේ නින්දිත නඩය හැට්ටය චීතේ පවා ගලවගෙන වෙන්දේසිය දාන්න හදන බව ඔබට මතක් කරමිනුයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ දවසක්.